දැන් සරලම උදාහරණේ දෙසැම්බර් මාසේ 31 වෙනිදා කොළොන්නාව මුල් ඒරියාව ප්‍රදේශයේ පිටරට ගිය සහෝදරියා එයාගේ මහත්තයාට ආරංචි වෙලා තියෙන්නේ දෙසැම්බර් 31 වෙනිදා එයාගේ බිරිඳ මිය ගියා කියලා. එතකොට එයා දැන් දිගටම දඟලනවා එයාගේ නම අජීත්. එයා දිගටම දඟලනවා එයාගේ මෘත ශරීරය ලංකාවට ගෙන්න ගන්න. එයා කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට විදේශ කටයුතු අමාත්‍යාංශයට ඇමතිවරිය මේ හැමෝම හම්බ වෙන්න එයා ගියා. මේ හම්බ වෙන හැම වෙලාවක මේගොල්ලෝ කිව්වේ බොඩි එක ගෙන්න ගන්න මාස 3ක් යනවා කියලා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි එවැනි පීඩාවකට ලක් වෙච්ච මිනිහෙක්ගේ කෙනෙකුගේ මරණය අවම වශයෙන් සතියක් සති දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවට ගෙන්න ගන්නවත් අපේ රටේ ආණ්ඩුව බලධාරීන් කිසිම කෙනෙක් මැදිහත් වෙන්නේ නැහැ. එතකොට කාටද අපි මේ ගැටලුව ගිහිල්ලා කියන්නේ? සමහර අය විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යනකොට තමන්ගේ ප්‍රශ්නය කියන්නේ ඒකේ නිලධාරීන් අහක බලනවා නම් ඒකේ නිලධාරීන් මේකට මැදිහත් වෙන්නේ නැත්නම් අපිට කියන්න වෙන්නේ වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් මේ අමාරුව කියලා.